At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. සහජීවනි උදෙසා ප්‍රසංගය ඊයේ බතරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සහජීවන සංවාද සහ රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගණේෂන් මහතාගේ සහභාගීත්වයෙන් සාමික සාහිත්‍ය දියුණු වෙන්න ඕන සිංහල සංස්කෘතියයි ද්‍රවිඩ සංස්කෘතිය තරම් පැරණි සංස්කෘත ලෝකේ නැහැ අපේ සාහිත්‍යය නවීකරණයක් වෙන්න ඕන ජාතිවාදයේ තියෙනවනම් අනික් සාහිත්‍යයෙන් දියුණු වෙන්න බැරි වෙනවා අපි තනියම හිටියනම් අපිට තියෙන දෙයට සීමා කරලා අනික ප්‍රතික්ෂේප කරන්න මතක තියාගන්න මොකද එහෙනම් වෙන්නේ අපි ඉස්සෙල්ලම පන්නලා දාන්නේ තපස්සු බල්ලු මොකද්ද මේ පිටින් ආවේ මිනිස්සු අරන් එන්නේ පිට ආගමක් කියලා ගහලා පන්නන එදා වෙබ් අඩවි ඇතේන කෑ ගහනවා වෙබ් අඩවිස සමා සෝෂල් මීඩියා කෑ ගහනවා මේ තපස් බල්ලුක මොනාටද මේ රජුර ගෙනා මේ මොනාටද බුදු රජාන් වහන්සේ ධර්මයේ ගෙනා මොනාටද මේ කේස ධාතු ගෙනා මේ අපිට වැඩන්නේ අපේ ගල් හොඳයි අපේ ගස් හොඳයි ඒවා මේවා කරනවා හොඳ වෙලාවට අන්තවාදී තිබුණේ ඒ කාලේ අපිට අතනින් අරන් දියුණු වෙන්න තිබුණා ඉතින් මම කියන්නේ සහජීවනයේ වුමනයි මේ රටේ සාහිත්‍ය දියුණු වෙන්නේ මේ රට මේ අවස්ථාවේදී අපි ගොඩ ගන්න බැරි නම් කවදා ගොඩ ගන්න බෑ මොකද මේ වගේ නායකවරු දෙන්නක් අපිට ලැබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපි ව්‍යවස්ථාවේ කොතරවත් අපි එකඟතාවයට ආවේ නැහැ තවමත් සාකච්ඡා විතරදී මට දැනෙන්නේ ඇටියට එක එකඟතාවයක් තියෙනවා මේ දැන් පවතින ව්‍යවස්ථාවේ බෞද්ධ ආගමට බෞද්ධ ධර්මයට බෞද්ධ දර්ශනයට තියෙන ප්‍රධාන ප්‍රථම අවස්ථාව අයිමි කරන්නේ නැහැ ඉතින් එහෙම පවතිනවා කියලා ඒ එකඟතාව විතර අපි වෙලා තියෙනවා රට ගිනි තියෙනවා සමහර රට ගිනි තියන්න ඕන මෙතන දකුණේ ඉඳ සිට සමහර අන්තවාදී කටහරනකොට උතුරේ ඉන්න අන්තවාදීන් ලකුණු වැටෙනවා උතුරේ අන්තවාදී කටහරනකොට දකුණේ අන්තවාදීන් ලකුණු වැටෙනවා මේ අන්තවාදීන් පැත්තකට දාලා පරද්දවලා අපි මදබාගමවද ගමනේ අපි යනවා